ජාත්‍යන්තර සභාවෙන් ආදරයෙන් පිළිගන්නවා විශේෂයෙන්ම අන්තර්ජාලයෙන්ද ඒ වගේම ශ්‍රී නාලිකාවෙන්ද සහභාගී වෙන ඒ හැම කෙනෙක්ම අද අපි ඔබ ආදරයෙන් පිළිගන්නවා අප සමග ප්‍රශංසා කරන්නට අප සමග নমස්කාර කරන්න දෙවියන් වහන්සේ ඔබ සමගයි හලෙලූයා
ආදි බලය තුලින් දෙව් සම්මිඳුන් ඔබ ලොව මැව්වේ ඔබගේ සවි බලය තුලින් කල නොහැකි කිසිත් නැතේ කල නොහැකි කිසිත් නැතේ උතුම් මන්ත්‍රණය බලවත් ඔබ ක්‍රියාවලින් නැතේ නැත කිසිත්ම නැතේ කල නොහැකි කිසිත් නැතේ හැම කෙනෙක්ම විශ්වාස කරන්න ඒ බලවන්ත වූ දෙවියන් වහන්සේ දැන් ඔබව ස්පර්ශ කරමින් හාලෙලූයා ඔබ ඕසවන්නට යනවා හාලෙලූයා අද මොන වගේ තත්ත්වයක්ද ඔබගේ ජීවිතයේ තියෙන්නේ බලාපොරොත්තුවක් නැති ස්ථානයක්ද ඔබට තියෙන්නේ අද ඔබට දෙවියන් වහන්සේ ඒ බලාපොරොත්තුව ඇති කරන්නට යනවා හාලෙලූයා ඒ ඕනෑම දෙයක් උන්වහන්සේ කිව්වා මා සමග කරන්න පුළුවන් කියා උන්වහන්සේට කල නොහැකි කිසි දෙයක් නැහැ. ආමෙන්. උන්වහන්සේ දෙවියන් වහන්සේ හැලෙලූයා. උන්වහන්සේ අනුකම්පා සාගත දෙවියන් වහන්සේ හැලෙලූයා. උන්වහන්සේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ හැලෙලූයා. මගේ බයිබලයේ කියනවා උන්වහන්සේ වෙතට එන කෙනෙක් කිසි කෙනෙක් උන්වහන්සේ අහක දාන්නේ නැහැ කියලා. අපි මේ දෙවියන් වහන්සේව ඔසවමු මේ ස්ථානේ. අත් ඔසවන්න හැලෙලූයා. කල නොහැකි කිසිත් නැතේ. විශ්වාස කරොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකින්නට යනවා විශ්වාස කරොත් ඔබ දෙවියන් වහන්සේගේ මහිමය දකින්නට යනවා ඔබයි පාස්ටර් මම මොනවද විශ්වාස කරන්න ඕන විශ්වාස කරන්න ඕන ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා බව ජේසුස් වහන්සේ ප්‍රපේතවරයෙක්වත් දිවස්වරයෙක්වත් කියලා විශ්වාස කරාට ඔබට ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ ජේසුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා කියලා විශ්වාස කරනවාද? ජේසුස් වහන්සේ ස්වර්ගය අතහැර ආපු දෙවියන් වහන්සේමයි කියලා විශ්වාස කරනවාද? ඒ කන්‍යමරිය තුමීගෙන් නිපදුනේ දෙවියන් වහන්සේ කියලා විශ්වාස කරනවාද? උන්වහන්සේ ස්වර්ගය අතහැර මිනිස්සෙක්ගේ වෙසක් අරගෙන ආවේ අපට මේ ද්‍රව්‍යමය ලෝකයේ උන්වහන්සේට ඒ තාත්තව ප්‍රකාශ කරන්න නැත්නම් තාත්තව එළිදරව් කරන්න කියලා විශ්වාස කරනවාද? හාලෙලූයා ජේසුස් වහන්සේ මෙලොවට ආවේ ඔබටයි මටයි කියා දෙන්න දෙවියන් වහන්සේ කියන ඒ දුර හිටපු කෙනා ඔයාගේ තාත්තා කියලා හාලෙලූයා අද්දකම ඔසවන්න ඒකයි අද ඔබට කියන්න පුළුවන් අබ්බා පියාණනි කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ ඔබට පුත්‍රකමේ ආත්මය දරුකමේ ආත්මය ජේසුස් වහන්සේ ඔබ ජේසුස් වහන්සේව පිළිගත්ත දවසේ ඔබට අදරුකමේ ආත්මය දුන්නා දැන් ඔබට බය නැතුව නිර්භීතව ඔබට දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා කියන්න පුළුවන් තාත්තේ කියලා ආ ස්වර්ගීය තාත්තේ කියලා ඔබට කියන්න පුළුවන් අබ්බා කියලා කතා කරන්න පුළුවන් ඇයි ඔබ නෙමෙයි කතා කරන්නේ පුත්‍රකමේ ආත්මය ඔබ තුල තබා තිබෙනවා උන්වහන්සේ අපාතර වැඩකස් වැඩවසනවා අපාතරේ වැඩවසනවා අපේ ප්‍රශංසාව මැද්දේ ජීවත් වෙනවා හාලෙලූයා ගීතාවලිය 22:3 කිව්වා උන්වහන්සේ අපේ ප්‍රශංසාව මැද්දේ වැඩම කරන තරන් වහන්සේ හොඳ අත්පොළසන් ආදයක් දීලා
අපි බාරගමුන් වහන්සේව අප අතර ඉන්නේ තනන් වහන්සේව අපි පිළිගමු මේ ස්ථානයේ හැලෙලූයා Jesus, Jesus.
තියන්න ස්ලයිඩ් එක. හතරවෙනි පේලිය බලන්න හතරවෙනි පදය බලන්න මේ ගායනාවේ හතරවෙනි පදය අපහට නිතර ජය දෙන ජීවමාන ජේසු. මේක බයිබලෙන් ගත්ත දෙයක්. දෙවනි කොරින්ති දෙවන පරිච්ඡේදයේ 14වෙනි වගන්තියේ කියනවා අපට නිතර ජය දෙනවා කියලා. නිතරම ඔබට ජය දෙනවා. මේ හොඳට මතක තියාගන්න. බයිබලයේ කියද්දී ඔබට නිතරම ඉංග්‍රීසියෙන් කියනවා always කියලා. හැමතිස්සෙම නිතරම ඔබට ජයග්‍රහණය දෙනවා. ඒ කියන්නේ ඔබ හැමතිස්සෙම විශ්වාස කරන්න බයිබලයේ හැටියට වචනේ හැටියට දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ හැටියට ඔබට ජයග්‍රහණය දෙනවාමයි. නෑ පාස්ටර් මට පේන්නේ නෑ මට ජයග්‍රහණයක් පේන්නේ නෑ මට පරාජය විතරයි පේන්නේ. නමුත් ඉදිරියේ ඊළඟ පියවරේ ඔබට ජයග්‍රහණය ලැබෙන්න යනවා. නිතරම ජය දෙන දෙවියන් වහන්සේ ඔබට ඒ ජයග්‍රහණය දාණය කරන්න යනවා. හලෙලූයා. ඔබට ජයග්‍රහණය සිකුරුයි. හලෙලූයා. මගේ බයිබලේ කියන රෝමා 8වෙනි පරිච්ඡේදයේ 31වෙනි වගන්තියේ උන්වහන්සේ මා සමග නම් මට එරෙහිව කවුරුත් නැහැ. දෙවියන් වහන්සේ මා සමග නම් මට එරෙහිව කවුරුත් නැහැ. එහෙනම් මම නිතරම ජයග්‍රහණය කරනවා. මායි දෙවියන් වහන්සේ ඉන්නකොට ඒ මුළු විශාල ජනකායක් ඉන්නෝ වගේ ජයග්‍රහණය කරන්න යනවා අපි. ආමෙන්. හලෙලූයා. ඒ නිසා බය නැතුව ඉන්න ඔබට ජයග්‍රහණය ලැබෙනවා. ආමෙන්. ළඟින් එක්කෙනාට අත දීලා කියන්න ඔබට ජයග්‍රහණය සිකුරුයි කියලා. ඔබට ජයග්‍රහණය සිකුරුයි කියලා කියන්න. විශ්වාස කරන්න. විශ්වාස කරන්න අපහට නිතර ජය දෙන ඒ ජීවමාන ජේසු. හලෙලූයා. ජේසු වහන්සේ කිව්වා මාර්ගයත් මමයි සැබෑවත් මමයි. ඒ වගේම ජීවනයත් මමයි කියලා ශුද්ධෝ යොහාන් 14වෙනි පරිච්ඡේදයේ 6වෙනි වගන්තියේ. උන්වහන්සේ ආවේ ඔබට ජීවනය දෙන්න, ඒ වගේම ජීවනය අධික ලෙස දෙන්න. හලෙලූයා. ඒකයි අපි උන්වහන්සේට කියන්නේ ඒ ජීවමාන ජේසු කියලා. උන්වහන්සේ මරණයට ගියා තමයි. එලිදරව් පොතේ 5වෙනි පරිච්ඡේදයේ 18වෙනි වගන්තියේ කියන උන්වහන්සේ මම මැරුණා තමයි. නමුත් මම දැන් ජීවත් වෙනවා. සදාකාලිකම ජීවත් වෙන්න වෙනවා කියලා කියවාම ශුද්ධෝ යොහාන් දැක්කා ජේසුස් වහන්සේව දැකලා මගේ බයිබලයේ කියන උන් මැරිලා වගේ වැටුණා කියලා. ජේසුස් වහන්සේ කිව්වා මම මැරුණෙමි. නමුත් බලව මම දැන් සදාකාලිකම ජීවත්ව සිටිමි. හලෙලූයා. ඒ උත්ථාන වූ ජේසුස් වහන්සේව තමයි ශුද්ධෝ යොහාන් දැක්කේ. හලෙලූයා. ඒ විතරක් නෙමෙයි මරණයද පාතාලයේද යතුරු මට දීලා තියෙනවා කිව්වා. ජේසුස් වහන්සේ ගාව තමයි හැම යතුරක්ම තියෙන්නේ. ඔබගේ ජීවිතය අවශ්‍ය කරන හැම ජයග්‍රහණයකම යතුරු තියෙන්නේ ජේසුස් වහන්සේ ළඟ. ඒ නිසා ඔබ ජේසුස් වහන්සේව විශ්වාස කරනකොට තමයි ඒ ජයග්‍රහණය ඔබට ලැබෙන්නට යන්නේ. උන්වහන්සේ කිව්වා ශුද්ධෝ යොහාන් 11වෙනි පරිච්ඡේදයේ 25-26 මම තමයි නැවත නැගිටීම. මම තමයි ජීවනය. මාව විශ්වාස කරන කෙනා එයා මැරුණත් එයා ජීවත් වෙන්නට යනවා. හලෙලූයා. මැරුණත් ජීවත් වෙන්න යනවා. මා කෙරෙහි අදහන්නා මරණමුත් ජීවත් වෙන්නට යනවා. හලෙලූයා. හලෙලූයා. 26 වෙනි වගන්තිය කියනවා ජීවත්ව සිටින කවුරුනමුත් මා කෙරෙහි අදහන්නේද ඔව් කිසි කලකට නොනසින්නේය. මේක විශ්වාස කරනවාද? මේක විශ්වාස කරනවාද කියලා මාර්තගෙන් ඇහුවා. මේක විශ්වාස කරනවාද කියලා මේරිගෙන් ඇහුවා. මේක විශ්වාස කරනවාද කියලා අද සභාවෙන් අහනවා. ඔව් කියන අය අතෝසවල කියන්න මම විශ්වාස කරනවා ජේසු ජීවමානයි කියලා. මම විශ්වාස කරනවා ජේසු ජීවමානයි කියලා. හලෙලූයා. ශුද්ධෝ යොහාන් 14වෙනි පරිච්ඡේදයේ 19 ශුද්ධෝ යොහාන් 14වෙනි පරිච්ඡේදයේ 19 කියනවා මම ඔබව කවදාවත් අනාථ කරන්නේ නැහැ. මම ඔබව අනාථ කරන්නේ නැහැ. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකි. නමුත් නුඹලා මා දකින්නොහුය. මා ජීවත් වන බැවින් නුඹලා ජීවත් වෙන්නට යනවා. හලෙලූයා. අද්දකම සවන්න. ජේසුස් වහන්සේ අද උත්ථාන වෙලා ජීවත් වෙන නිසා තමයි අපිත් හැමදාම ජීවත් වෙන්නට යන්නේ. හලෙලූයා. ඒ උත්ථානයේ පළමු ඵලය වන ජේසුස් වහන්සේව විශ්වාස කරන හැම කෙනෙක්ම නැගිටින්නට යනවා. මරුණත් නැගිටින්නට යනවා. සදා කාලෙටම ජීවත් වෙන්නට යනවා. හලෙලූයා. උන්වහන්සේ ජීවමානව ඉන්නවා. හලෙලූයා. හලෙලූයා. සදා කාලෙටම ඔබ දෙවියන් වහන්සේ හා සමග වාසය කරන්නට යනවා. අපි ගායනා කරමු. අපි නමස්කාර කරමු. උන්වහන්සේ අපට ආදරය කරා. කොහොමද ජීවිතය පුදලා ආදරය කළේ?
දෙවියන් වහන්සේට මුළු හදවතින්ම කියන්න. ඇතුළාන්තයෙන්ම කියන්න ඔබ ආදරයද කියලා. ඇතුළාන්තයෙන්ම කියන්න ඔයා එයාව විශ්වාස කරනවද කියලා. එයා අහස පොළොව මවා වදා පාල පාලනය කරන දෙවියන් වහන්සේ කියලා. සැබවින්ම උන්වහන්සේ ජීවත් වෙනවා කියලා. මරුණට කුරුසේදී අද ජීවත් වෙනවා කියලා විශ්වාස කරන්න උත්සාහන වෙලා. ඒ උත්සාහනේ බලය ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්නට යනවා දැන්. ඒ ආත්මයන්න් වහන්සේගේ බලය දැන් ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්නට යනවා. දුර්වලකම දිය වෙනවා දැන් මේ මොහොතේ. හලෙලූයා. ඉටි කඳු වගේ දිය වෙනවා දැන්. ඉටි කඳු වගේ දිය වෙනවා දැන්. පීඩාව දැන් දිය වෙනවා. හලෙලූයා. සමාදානිය දැන් ඇතුල් වෙනවා ඔබගේ ජීවිතයට. හලෙලූයා. සමාදානිය දැන් ඇතුල් වෙනවා ඔබගේ ජීවිතයට. මේ සමාදානියට දෙවියන් වහන්සේ කියනවා කිසි මනසකට තේරුම් ගන්න බැරි සමාදානිය කියලා.
මේ සමාදානය ඔබට තියන්නේ ඔබ දෙවියන් වහන්සේ හා සමග තියෙන සම්බන්ධතාවය නිසායි. හලෙලූයා. දෙවියන් වහන්සේ මගේ පැත්තේ නම් මට එරෙහිව කවුරුත් නැහැ. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න කෙනාට අහක දැමීමක් නැහැ මගේ දරුවා. ක්‍රිස්තුස් වහන්සේ වෙත එන කෙනාට අහක දැමීමක් නැහැ මගේ දරුවා. හලෙලූයා. එන්න ක්‍රිස්තුස් වහන්සේ ගාවට. එන්න ඔබගේ ගැලවුම්කාරයා ළඟට. උන්වහන්සේ ඔබට ආදරය කළා. උන්වහන්සේ ඔබට ජීවිතේ පුදා ආදරය කළා. ඔබ මැරිලා ඉඳද්දී ඔබට ආදරය කළා. ඔබ සතුරෙක් වෙලා ඉඳද්දී ඔබට ආදරය කළා. ඔබ පෞකාරයෙක් වෙලා ඉඳද්දී ඔබට ආදරය කළා. ඔබ අභක්තිකයෙක් වෙලා ඉඳද්දී ඔබට ආදරය කළා. ජීවිතේ පුදා ලේ පූජා කරමින් උන්වහන්සේ ඔබව බේරා ගත්තා. ඔබ මුදවා ගත්තා. අද ඒ ස්තනන් වහන්සේට ඔබගේ දෑත් ඔසවන්න ගෞරව කරලා කියන්න සමිඳේ ආදරේ කියා. සමිඳේ ආදරේ ඔබ හට ආදරේ. සමිඳේ ආදරේ ඔබ හට ආදරේ. සමිඳේ ආදරේ ඔබ හට ආදරේ. සමිඳේ නමස්කාර කරන්න. සැබවින්ම නමස්කාර කරන්න. සැබෑ කමින් බයිබලයේ කියනවා සැබෑ කමින් නමස්කෝම. සැබෑ කමින් නමස්කාර කරන්න අපි දැනගෙන නමස්කාර. අපි දන්නවා සැබෑව කවුද කියලා. බයිබලයේ කියනවා උන්වහන්සේ මමයි සැබෑව. වෙන කොහෙවත් හොයන්න එපා. සැබෑව උන්වහන්සේ තමයි සැබෑව. හලෙලූයා. අත්පල්ලිය දාන්න.